අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලා යටිගම්මන අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත පිටරට ගොවියාට යන මුදල් අපේ ගොවියා අතට එන්න සලස්වනවා ජනපති අවධාරණය කරයි ජන ජීවිතය අවුල් කරන්න එපා රටේ නීතියට අනුව යුතුයකම් ඉෂ්ට කරන්න එතනින් එහාට ආවොත් පාරට බහින්න වෙයි ගෙදර යන්නත් ලෑස්ති වෙන්න කාඩිනල් හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක් මෙරට සෑම පුද්ගලයෙකුම රුපියල් ලක්ෂ 9ක ණයකාරයෙක් අනුර හෙලි කරයි කුරුණෑගල තවත් විනාශයක් රජපිහිල්ල උද්‍යානය විනාශ කිරීමට එරෙහිව සංවිධාන රැසකින් චෝදනා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නව බලකායක් ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ අතනඟුවටගත් විශාලතම මත්පෙති තොගය වටිනාකම කෝටි 13 ඉක්මවයි දැනට සිදු කර ඇති නිර්දේශයට අනුව කොවිඩ් මරණ ආදාහණය පමණයි සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි කෑගල්ලේ දානමය පින්කමකට සහභාගී වූ 23කට කොරෝනා භික්ෂුන් වහන්සේ 8 නමකුත් නිරෝධායනයට රියනතුරුකින් රෝහල් ගත කළ වයසෞදු එකහමාරක දරුවෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළිවෙයි විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ගුවන් යානා වැඩි කිරීමට පියවර ඇමති නාමල් රාජපක්ෂගෙන් Facebook සටහනක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ රජ මාලිගයේ ආරක්ෂාව සඳහා ඇති ආරක්ෂක දියගලේ පැටි බැම්මේ කොටසක් කඩා වැටේ. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කර මෙරටින් පිටත්ව ගියා. ඉන්දිය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී මෙරට රාජතාන්ත්‍රික මෙන්ම ද්විපාර්ශ්වීය සාකච්ඡා රැසක්ම පවත්වනු ලැබුව අතර එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරටට ලබා දීම සම්බන්ධයෙන්ද එකමතා පළ වුණා. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්තුවා. මෙම හමුව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී සිදු වූ අතර එහිදී ශ්‍රී ලාංකීය වතු ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. ඉදිරියේදී ඉන්දියානු රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනාවලියක්ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉන්දියා විදේශ අමාත්‍යවරයා වෙත බාර දී තිබෙනවා. මේ අතර ඉන්දියා විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරු වී සිදු වෙති අතර ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ විවිධ අංශ පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව එම අංශ තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවයි. මේ අතර ඉන්දියා විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්ද ඊයේ දින සිදු වෙති අතර එහිදී ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ඉන්දියා රජයේ ආධාර ඇතිව මෙරට ක්‍රියාත්මක සුවසැරිය හදිසි ගිලන් රථ සේවයේ පිළිබඳවද විපක්ෂ නායකවරයා සිය ගෞරවපූර්වක ස්තුතිය පළ කර සිටියා. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා අතර හමුවක්ද සිදු ඇති අතර එම හමුව පිළිබඳව ඉන්දියා විදේශ අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබුණා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමු වූ අතර එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත විදේශ රටවලට ලබා දීමේදී ශ්‍රී ලංකා වෙත ප්‍රමුඛත්වයක් ලබා දීමට සහතික වුණා. මේ අතරයේ දින ඉන්දු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවද සිදු වූ අතර එහිදී මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා බලය බෙදී යාම පිළිබඳවද ඉන්දියා විදේශ අමාත්‍යවරයා අවධානය යොමු කරනු ලැබුවා. සිය දෙදින නිල සංචාරයේ නිවකල ඉන්දියා විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල් මෙරට ගොවියාට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමින් ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලිකමට ජාතික වැඩසටහන පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමටත් ගිහිල්ලා ජනාධිපතිතුමා පසුගිය කාලය තුළ විවිධ ගම්වලට ගිහිල්ලා මේ ගැටලු ගැන සාකච්ඡා කරා. තාම සංකීර්ණ ප්‍රශ්න තියෙනවා. සතුන්ගෙන් වෙන හානිය පිළිබඳව අලින්ගෙන් ඉතරක් නෙවෙයි මොනරුන්ගෙන් වඳුරන්ගෙන් ඌරන්ගෙන් ඔය සියලු දෙනාගෙන්ම මේ පිළිබඳව අදහස් යෝජනා තියෙනවා නම් ක්‍රමවේදයන් ඒවා සඳහන් කරන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලුවේ. නිසා ඒ ගැන යම් යම් ගම්වලින් එන
ග්‍රාමීය යෝජනාත් අපිට එවන්න දීර්ඝකාලීන පැහැදිලි උපාය මාර්ගයන් පිළිබඳ යෝජනා ලැබිලා තියෙනවා ඒ පිළිබඳව ජනාධිපතිතුමා ව්‍යාකරණව ඇති කියලා හිතනවා අපේ මේ සියලු වැඩවල අවසානයේදී ගමට යන්නේ ගමේ ඉන්නවා නිලධාරීන් පිරිසක් ප්‍රධානත්වය දරන්නේ ප්‍රාදේශීය ලේකම් තුමා හරහා ඔබලත් සියලු දෙනා එකතු වෙලා ගැටලු ගමේ විසඳන්න ප්‍රාදේශීය මන්ත්‍රීන් විසඳන්න මේ අයවැය වින්ගන්නේ ගමේ ගොවිය දීවරයා කර්මාන්තකරුවා ගොඩනගන ඒ නිසා අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශීය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ ඉන්නේ අපේම රජයේ නිලධාරීන් දැන්ට පවතින නීති සහ රෙගුලාසි බොහොමයක් යල් පැන ගිහිල්ලා බොහොම දිනක් හිතනවා අපි රූලෙන් පිට නීතියෙන් පිට වැඩ කළොත් අමාරු වෙනවා මොකද යහපාලන ආණ්ඩුව මේ රටට ලොකුම ද්‍රෝහිකමයි මේ රටේ රජයේ නිලධාරීන් ජනතාවට සේවය කිරීම නිසා වන්දනාගාරගත කරපු සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වරු විදුලි සංදේශ නියාමක කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වන්දනාගාරගත කළා බව අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා සත්භාවයෙන් කරන කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූලව ඒට ආරක්ෂාව ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා කියන එක අමුණාංශයට කියන්න ඕනේ අපි බලාපොරොත්තු වෙන ඒ සංවර්ධනයේ ගම තුල අපි තවම දකින්නේ ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ජනතාව ජීවත් කරවන්නේ ඔවුන්ගේ ජීවන රටාව ස්ථාවර කරන්නේ මේ කාර්ය හරියට සිද්ධ වෙච්ච නැති හින්දා තමයි අද අපි ගමකට ගියත් සමහර ගමේ තරුණ තරුණියන් රජයේ රැකියාවන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ඇයට ගොවිතැන ගැන, කර්මාන්තය ගැන, පාරම්පරික කර්මාන්ත ගැන විශ්වාසයක් නැහැ. මොකද ඔවුන් දැකලා තියෙන ඔවුන්ගේ දෙමාපියන්, මේ දෙමාපියන්ගේ දෙමාපියන් මේ වයේ ඉදිලා නමුත් තවමත් ඔවුන් දුප්පත්කමින් පෙළෙන නිසා. මේ හින්දා තමයි ඒ අය මේ රජයේ රැකියාව ස්ථිර වේතනයක් ලබන්නට රජයේ රැකියාවක් දිහා බලාගෙන ඉන්නේ. අපි මේ තත්ත්වය වෙනස් කරන්නට පසුගිය වසර තුලම අපි දන්නවා ඩොලර් බිලියන 4.5ක පමණ ප්‍රමාණයක් අපි වසරකට ණය වශයෙන් එන්න අපිට ගෙවන්නට වෙනවා. ඒ වගේම ආහාර මේ රට වගා කරන්නට පුළුවන් ආහාර පිළිබඳවම ඩොලර් බිලියන 2ක පමණ මුදලක් අපි පිටරටට යවනවා. අපි රටේ ගොවියට එන්න පුළුවන් දේවල්. ඒ වගේම තව කිරිපිටි, එතනෝල්, සීනි මේවා වෙනුවෙන් ඩොලර් බිලියන 1.5ක් විතර යනවා. ඒ අපිට මෙරට නිෂ්පාදනය කරන්න පුළුවන් කෘෂි කර්මාන්ත ඒ ද්‍රව්‍යයන් අපි මෙරටම අදා ගන්නට ඕන. ශ්‍රී ලංකා යුද හමුදාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය පිහිටවීම අද සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රට හදන සෞභාග්‍යයේ දැක්ම තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීමේ අරමුණ පෙරදරිව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයක් වන තුරුමිතුරු නව රටක් වැඩසටහන ඔස්සේ කෘෂිකර්මාන්තය ස්වයංපෝෂිත කිරීම ඇතුළු මෙරට ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා යුද හමුදාවේ දායකත්වයේ ලබා දීමේ අරමුණ ද ඇතිව ශ්‍රී ලංකා යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නිල වශයෙන් පිහිටුවීම අද සිදු කෙරුණා. යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන අද ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙම බලකාය බලඇණි 5කින් යුක්ත වන අතර එය නිත්‍ය බලඇණියක් සහ ස්වේච්ඡා බලඇණි 4කින් සමන්විතයි. කෘෂි කර්මාන්තයේ නිරත වන ජනතාව ගොවිතැන අතහැර වෙනත් වෘත්තීන් වෙත යොමු වීම වෙනුවට එම ගොවිතැනට ආකර්ෂණයක් ලබා දෙමින් කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් වැඩි ගුණාත්මක භාවයකින් යුතු ඉහළ අස්වැන්නක් ලබා දීමට හැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කෘෂි කාර්මික ප්‍රතිපත්තියේ සඳහන් වී තිබෙනවා. රාජ්‍යාංශ සතු වගා කටයුතු දැනට සිදු නොකරන ඉඩම් නවීන තාක්ෂණ හා දැනුම උපයෝග කරගනිමින් කෘෂි හා සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ
ගුණාත්මක වර්ධනයක් ළඟා කිරීම සඳහා තුරුමිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේ පසුගිය කාල සීමාවේදී යුද හමුදා විසින් විවිධ ව්‍යාපෘතුයි ක්‍රියාත්මක කරුණු ලැබූ බව ඔබ සියලු දෙනාම දන්නා කරුණක් මෙම ව්‍යාපෘතිය යටතේ රටේ ආහාර සුරක්ෂිතභාවය ඉහළ නංවමින් ආනායක කෘෂි නිෂ්පාදන වෙනුවට දේශීය කෘෂි නිෂ්පාදනයන් එමගින් ස්වම්පෝෂිත ජාතියක් බිහි කිරීම සඳහා අප තැබූ පියවර මේ වන විට ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව සඳහන් කළ යුතුමයි යුද හමුදා ගොවිපළ සහ රජයේ සතු භාවිතා නොකළ විශේෂයෙන්ම අත්හැල ඉඩම් භාවිතා කරමින් වී පොල් අඹ උඳු කව්පි බඩිරිඟු කජු සහ කහ බීජ වැනි භෝග වගාවන් රාශියක් මේවන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාට හැකියාව ලැබී තිබෙනවා මුතුරාජවිල සංවර්ධන ව්‍යාපෘතියට තමන් විරුද්ධ බවත් එය කිසිසේත්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවත් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා එමෙන්ම ජන ජීවිතය අඩාල කිරීම සඳහා කටයුතු කරනු ලබන ඕනෑම දූෂිත නිලධාරියෙකු ගෙදර යැවීමට කටයුතු කරන බවයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ සංරක්ෂිත කලාපයක් කියලා දාපු බෝඩ් සියල්ලම ඉවත් කරලා ඒකේ මේක පුද්ගලික සමාගමට අයිති දේපලක්ය කියලා හැමතැනම බෝඩ් ගහලා තියෙනවා වනජීවී එකට යටත් වෙලා තිබිච්ච මේ මුතුරාජවෙල එකපාර පුද්ගලික සමාගමකට අයිති පුද්ගලික දේපලක් උනේ කොහොමද අපේ බයක් තියෙනවා මේ මුතුරාජවෙල පද්ධතිය මේක මුළු ගම්පහ දිස්ත්‍රික්කේ ජලය මූදට ගලා යන ස්වභාවික පෙනේරයක් වගේ පද්ධතිය අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි මේක කරන්න දෙන්න බෑ මේක කරන්න දෙන්නෙත් නැහැ මේකේ ඔප්පු තියනවා නම් ඔප්පු තියන්නේ බලහත්කාරයෙන් අල්ලගත්තු ඉඩම් මේක රජයේ දේපල කරුණා කරලා ඔය දූෂිත නිලධාරීන් සහ ඒ අංශ පාලනය කරන ඒ දෙපාර්තමේන්තුව වල අය මේ ටිකට සමන් දෙන්න අපේ ජන ජීවිතය අවුල් කරන්න එන්න එපා ඔයාලා වැලගේ යුතුයකම් ඉෂ්ට කරන්න රටේ නීති නීති වලට අනුව එතනින් එහාට එන්න આવොත් ඕගලන්ට පාරට බහින්න වෙනවා ඕගලන්ටත් ගෙදර යන්න අනිත් එක සංචාරකයන්ට ලංකාව විවෘත කරන්න පෙරේතකමට කෑදරකමට ඒගොල්ලන්ව ගෙනල්ලා මෙහෙ පුරෝණ එක නෙමෙයි අපි කරන්න ඕන අපේ ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරන්නට අවශ්‍ය පියවර ගන්නට ඕන කුරුණෑගල නගර මැදේ පිහිටා ඇති රජපිහිල්ල උද්‍යානය සිදු කර ඇති විනාශය සම්බන්ධයෙන් මේ වන විට සංවිධාන රැසක්ම සිය විරෝධය පළ කරමින් සිටිනවා මේ අතර ඊට විරෝධය පළ කරමින් සමාජවාදී තරුණ සංගමය විසින් කුරුණෑගල නගර මැදේ උද්ඝෝෂණයක්ද සංවිධාන කර තිබුණා ඇතුගල් පුරයේ බබලූ යනක සිරියේ සංවර්ධනය වෙනුවෙන් දිවි දිනිමය කුරුණෑගල නගර මැදේ පිහිටා තිබෙන ඊතාමත් අලංකාර උද්‍යානයක් වන රජපිහිල්ල උද්‍යානයේ තිබෙන ගස් කපා එහි තිබෙන මණ්ඩපයක් ඉවත් කර එම ස්ථානය විනාශ කර තිබෙන බවට පසුගිය දින කිහිපෙම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා. සහගහන අපරාධ මේ ගස් කොළන් කපලා දාලා විනාශ කළා කරන සංවර්ධනේ මොකද්ද කියන එක තමයි අහන්න තියෙන්නේ. කුරුණෑගල නගර සංවර්ධන නියමාවන් කුරුණෑගල නගරාධිපති උසාර සංජීව විතරන මෙතුන සාදරයෙන් පිළිගනිමු. මේ මේ පුද්ගලයා තමයි සම්පූර්ණ මේ වාක්‍යයන් වල පරිසර පද්ධති කෑයේ මේ මිනිස්සයා. කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩපයේ කැඩුවෙත් මේ පුද්ගලයෝ. එම උද්‍යාන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ එම ස්ථානයේ නිරීක්ෂණය කළ අතර නාගරික සංවර්ධන වයඹ පළාත් අධ්‍යක්ෂකවරයා සඳහන් කර තිබුණේ එම උද්‍යානයේ පිහිටා ඇති ආවේනික නවන ගස් කපා එම ස්ථානයේ නිවත් කරේම භූමිය අලංකාර උද්‍යානයක් බවට පත් කරමින් එහි සංවර්ධන කටයුතු සිදු කරන බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මෙම උද්‍යාන විනාශය සම්බන්ධයෙන් විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා. මේ වෙනකොට ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ කරනවා ඒ රාජකීය උද්‍යානයේ කපා දැමුවේ ආක්‍රමණික ශාකට අපි අහන්න කැමති කොස් ගහ කියන්නේ ආක්‍රමණික ශාකියක්ද ඈටු ගහ කියන්නේ ආක්‍රමණික ශාකියක්ද නිල්ලි ගහ කියන්නේ ආක්‍රමණික ශාකියක්ද මාර කියන්නේ ආක්‍රමණික ශාකියක්ද මේ මහා අවුරුදු 100 200 300 පනන මේ මහා දැවන්ත රෝක්ෂය මේ විදිහට බිමට පෙරලා දැම්මේ
මොන තත්ත්වයක් යටතේ කියන එක අපි අහන්න සූදානම්. මේ රාජකීය උද්‍යානයේ මැදේ තිබුණා ඉතාමත්ම අලංකාර අවුරුදු සිය ගණන් පරණ මණ්ඩපයක්. ඒ මණ්ඩපේ මොකටද කඩලා දැම්මේ? කොළඹ වරාය ඇතුළු ජාතික සම්පත් විදේශ රටවලට විකිණීමට එරෙහිව පැවති සම්මන්ත්‍රණයක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණා. එම සම්මන්ත්‍රණය සඳහා ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙඩි ලාල්කාන්ත මහතා ද එක්වී සිටියා. ඔයගොල්ලෝ දන්නව පැණිය. පැණිය විදේශීයද දේශීයද? දේශීයයි. ඒක අපේ. ඒකට විරුද්ධ වෙන උන් ද්‍රෝහියෝ. එතකොට මේ පැණි යෝන වෙලා තියෙන්නේ අපේ එකම ජාතික අනන්‍යතාවය. ඒක නියෝජනය කරනවා පෙන්වන්න. ඒකට තමයි පවිත්‍ර ගිහිල්ලා චුට්ටක් බීලා මෙව රහයි වගේ කියලා කියනවා. දැන් ඥානක්කව හම්බෙන්න යනවා කියලා කියනවා. ඕකේ තියෙනවා දේශපාලනය. ඇමරිකාවේ ප්‍රොෆෙසර් කියලා කියන්නේ. නමුත් අපේ ගමේ ඥානක්කව හම්බෙන්න යනවා. ඇයි මේ? අපේ මිනිහෙක් නේ. ඒක එක පොඩි පොඩි ඥානක්කලා ඉන්නවා රටේ හැමතැනම. පොඩි පොඩි පණිකාරයෝ ඉන්නවා. වරාය දිනව උරුසමිති 23ක්. දැන් මේ වෘත්තීය සමිති 23ම මේ වෙනකොට එක තැනකට ඇවිල්ලා තියෙනවා වරායේ නැගිනිර ජැටිය විකුණන එකට එරෙහිව. දැන් ඒක බේරගන්න දැන් ඔන්න ඔක්කොම එකතු වෙලා. නමුත් ඔය ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයම පොහොට්ටුවයම මැතිවරණ යාම ගිහිල්ලා ආයරන් අපි මේ කියන නව ලිබරල් වාදී ආර්ථිකයට පක්ෂ පොහොට්ටුවට හරි ලයින් එකේ කට්ටියට ආයෙ ඒගොල්ලන්ගේ බලයට ගේන. උතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 2020 අගෝස්තු මාසේ වෙනකොට මහ බැංකු වාර්තාව කියනවා ආණ්ඩුවේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 14.3යි කියලා. අද ඉපදුන බිනිදාගේ සිට ලෙඩ ඇඳ ඉන්නේ මහල්ලා දක්වා සියලු දෙනා රුපියල් ලක්ෂ 9ක ණයකරුවේ බවට පත් වෙනවා. නොරොච්චොල බලාගාරයේ මෙගාවොට් 300 පියවරයන් තුනක් තියෙනවා 1 2 3 කියලා. මෙගාවොට් 900ක් නොරොච්චොල බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරනවා. මෙගාවොට් 900ක බලාගාරයක් හදන්න ගියේ ඩොලර් බිලියන 1.3යි. ඒ කියන්නේ නොරොච්චොල බලාගාරයේ දැන් තියෙන මට්ටමේ වගේ 4 ගුණයක් විතර ලබන අවුරුද්දේ කියන ණය පොලි වාරිකේ විතරක් හදන්න පුළුවන්. හිතා ගන්න පුළුවන් මේ ණය පංගුවේ විශාලත්වය. දැන් ආණ්ඩුව මුණ දී තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ ඩොලර් බිලියන 5.8 හොයාගන්නේ කොහොමද? කොහොමද හොයාගන්නේ? දේශීය ණය නම් කොහොම හරි කරගනි. මං දැක්ක කබ්‍රාල් මම මේ ළඟදි කියලා තිබුණා දේශීය ණය නම් රෝල් කරන්න පුළුවන් කියලා. රෝල කියන්නේ ඕක. එහෙම නැත්නම් මුදල් අච්චු ගන්න පුළුවන්. 2020 වසරේ අච්චු ගාලා තිබෙන මුදල් ප්‍රමාණය බිලියන 650යි කෝටි 65000යි. 2021 1 2 3 කියන දවස් 3 ගැහුවා. රුපියල් බිලියන 13.2ක්. දැන් මොකද කියන්නේ? නැගෙනහිර පරයන්ත්‍ර විශාල ආයෝජනයක් වුණාද? රටේ සියලු සම්පත් ඉදිරි වී තිබෙන සම්පත් සියල්ල විකිණීම සඳහා පිඹුරුපත් සකස් කරමින් තිබෙනවා. එනිසා මේ විකිණීමට එරෙහිව මෙරටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රැක ගැනීම වෙනුවෙන් අප සටන් වදින්නේ නැත්නම් කවුද සටන් වදින්නේ? සංචාරක ක්ෂේත්‍රයේ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මේ අතර කෑගල්ල ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගී වූ පුද්ගලයන් පිරිසක් අතරින් පුද්ගලයන් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. කෑගල්ල වල්දිනිය ග්‍රාම නිලධාරී කොට්ටාෂයට අයත් නිවසක පැවති දානමය පින්කමකට සහභාගී වූ පුත්කලින් අතරින් 23 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ කිසිදු දැනුවත් කිරීමකින් තොරව අදාළ පින්කම පවත්වා ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ හේතුවෙන් මෙම දානමය පින්කමට සහභාගී වූ ස්වාමින් වහන්සේලා 5 දෙනෙකු ඇතුළු ස්වාමින් වහන්සේලා 8 දෙනෙක් හා තවත් පුද්ගලින් 2 දෙනෙකු අදාළ විහාරස්ථානය තුළ නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එසේම පවුල් 15කට අයත් පුද්ගලින් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. බලංගොඩ ප්‍රදේශයේ සිට හපුතලේ ප්‍රදේශය දක්වා පුත්කලින් 13 දෙනෙකු ගමන්ගත් වෑන් රථයක් පසුකිය 4 වනදා හල්දුමුල්ල ඌවතන ප්‍රදේශයේදී අනතුරට පත් වුණා. අදාළ අනතුරින් තුවාලකරුවන් බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර අතර එහිදී රෝහල්ගත කළ වයස අවුරුදු 1.5ක පමණ දරුවෙක් කොවිඩ් වෛරස් ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර අදාළ කුඩා දරුවා පදිංචි ප්‍රදේශයේ පවුල් 9කට අයත් පුද්ගලයන් 52 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ කුඩා දරුවා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉකුත් 3 වනදා පානුදුර ප්‍රදේශයේ චාරිකාවක නිරතව ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර රත්නපුර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු පසුකියදා දමුල්ල තානායමකදී සිය දිවි හානි කරගෙන මරණයට පත්ව ඇති අතර ඔහුගේ මෘතදේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ තානායමේ සේවය නියුතු පුද්ගලින් 3 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 34 දිනකට හා බන්ධනාගාර නිලධාරියන් 3 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවත හොරු වී තිබෙනවා. එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල නගරයේ කොටසක් හුදෙකලා කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. COVID වෛරසයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හමුවේ ඒ පාලනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් WA ධර්මසිරි මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මෙතර යුක්‍රේනයේ සිට තවත් සංචාරකයන් 183 දෙනෙකු අද මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. අපි යුක්‍රේනවල ඉඳලා ශ්‍රී ලංකාවට පැමිණියේ අපේ පවුලේ අය සමග පළමු වතාවට. අපිත් එක්ක යුක්‍රේන සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණියා. ඇත්තටම අපි ශ්‍රී ලංකාවේ රජයට ස්තුතිවන්ත වෙනවා. අපි ශ්‍රී ලංකාව තුල ගත කරන දින 9 හොඳ ස්ථාන ගොඩක් නරඹන්න සැලසුම් කරලා තිබුණේ. නමුත් අපි බලන් හිටියත් අපිට තාම සංචාරය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි මුහුණු ආවරණ පළඳින්න කැමති. අපි ඒ සියල්ලන්ටම එකග ශ්‍රී ලංකාවට ආවේ අපි කරපු PCR වල ප්‍රතිඵලය අනුව අපිට වෛරසය ආසාදනය වෙලා නැහැ කියලා තහවුරු වෙලා තියෙන්නේ. මේ අතර සංචාරක ශාස්ත්‍රයේ හා සංචාරකයන් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ අනුව මෙරට පැමිණෙන සීරුම සංචාරකයන් තමන්ගේ ගුවන් යානයට ගොඩ වීමට පැය 96කට පෙර PCR පරීක්ෂණයක් සිදු කර කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්ය කර තිබෙනවා. එසේම ලංකාවට පැමිණීමෙන් පසු ගුවන්තොටුපලේදී යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක් කරන අතර ඔවුන් සහතික කරන ලද හෝටලයක දින 14ක කාලයක් නවාතැන් ගැනීමට ඔවුන්ට හැකියි. මෙරට පැමිණීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයකදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට ජෛව ආරක්ෂක බුබුලක් ලෙස වෙනත් හෝටල් කරා යාමට අවසර හිමිවනවා. මෙම දින 14ක කාල සීමාව තුලදී සංචාරකයන්ට හෝටල් පරිශ්‍රයන් තුලින් පිටතට යාමට අවසර හිමිවන්නේ නැහැ. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සංචාරක මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා දී ඇති සංචාරක කලාප 14ක් තුල පමණක් ජෛව ආරක්ෂක බුබුලක් ලෙස මෙම විදේශිකයින්ට සංචාරය කිරීමට අවසරය හිමිවනවා. ඒ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා මත පදනම් වයි. ගුවන් යානාවලින් පැමිණෙන සංචාරකයන් වෙනත් සංචාරකයන් සමග මිශ්‍ර වීමට ඉඩ නොදීමට අදාළ සංචාරකයන් රැගෙන එනු ලබන සමාගම් විසින් කටයුතු කළ යුතුව ඇති අතර ඔවුන් නවාතැන් ගන්නා හෝටල් ප්‍රවාහන පහසුකම් ආදී සැපයීමටද මෙම ක්‍රමවේදය අනුව සිදු කළ යුතුය. විදේශගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා ගුවන් ගමන් බාර ගන්න ඉදිරි සතියේදී වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් පවසනවා. ඒ අනුව මෙරට පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවද ගෙවීම් සිදු කර නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කිරීම අනිවාර්ය නොවන බවද අමාත්‍යවරයා අදාළ සටහනෙන් වැඩිදුරටත් පවසා තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ දේහයන් ආදාහනය කරන්නේද භූමදාන කරන්නේද යන සම්බන්ධයෙන් මේවන විට සමාජය තුළ දැඩි කතිකාවතක් නිර්මාණය වී ඇති අතර මේ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා දීමට පසුකියදා කමිටුවක්ද පත් කෙරුණා. ඒ අනුව COVID ආසාදිතව මිය යන පුද්ගලින්ගේ දේහ ආදාහනය කළ යුතු බවට අදාළ කමිටු නිර්දේශ ඉදිරිපත්ව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්ච මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. COVID රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ මූර්ත ශරීර දාහනය කිරීම හෝ භූම දානය කිරීම පිළිබඳව නිර්දේශ ලබා දීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ මූර්ත දේහ ආදාහනය කළ යුතු බවයි. එම නිසා එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේදී එවැනි විශේෂඥ නිර්දේශයන් සමාජීය ආගමික දේශපාලනික හෝ වෙනත් කිසිම පුද්ගලික හේතුවක් නිසා වෙනස් නොකරන බව කාරුණිකව සඳහන් කරමි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට එහිදී මැති අමුතුවරුන් පිළිතුරු ලබා දුන්නා. මේ අද පාර්ලිමේන්තු සභා වාරයේදී පළ වූ අදහස් කිහිපයක්. පාස්ලු ප්‍රහාරය පිළිබඳව කොමිසම දැන් දීර්ඝ කාලයක් රැස් වෙලා මම හිතන්නේ මේ අවසාන අධියරේ තියෙනවා. අපිට තියෙන දැනෙන තොරතුරු අනුව ඉතාම වැදගත්. තොරතුරු ලබා ගැනීමේ තිබිච්ච අවස්ථාවන් තාම ප්‍රයෝජන අරගෙන නැහැ පාස්ලු ප්‍රහාරය සිදු වෙච්ච දවස්වල. අපි ගරු කතානායකතුමා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ප්‍රකාශයක් කරනවා පාස්ලු ප්‍රහාරය අපිට දැන්නුවා අපි නිහඬව හිටියා ඒක එවකට ආණ්ඩුවේ වගකීමක් නිසා. බරපතල ප්‍රකාශයක් කරුවා මතුනේ. අග්‍රාමාත්‍යතුමාගේ එවකට විපක්ෂ නායක ආරක්ෂක
ඒකකයක් මේක දැනගෙන හිටියා කිව්වා. ඉතින් මේ තොරතුරු දෙක එදා මහවිශාලයේ සමාජය තුල කතිකාවක් වුණාට කරු ඇමතුමනි අද වෙනකොට කොමිසමට ඒ තොරතුරු ලබා දීලා නැහැ. කොමිසම කටයුතු කරන්නේ ස්වාධීන ලෙස කොමිසම පත් කරලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමා විසින් කොමිසමේ කාර්යභාරයන් වලට අපිට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. ඔබතුමා සඳහන් කරපු ඒ කර්ම පිළිබඳව මට අවබෝධයක් නැහැ පෞද්ගලිකව. සම්පූර්ණ පොලිසිය විසින් කරන ලද සියලුම විමර්ශන කටයුතු නොවැම්බර් මාසයේදී ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මේක සැබෑ පාසු ප්‍රහාට වග කිව්වෝ මේ කණ්ඩායම දැන් මේ වෙනකොට මෛත්‍රීපාල සිසේන මැතිතුමා බිත්තිර හේතුලා ඉන්නවා කියලා අපිට පේනවා. එතුමා හරි නැත්නම් යහපාලන ආණ්ඩුව හරි නැත්නම් වෙන පාර්ශවයක් මේ තුල ඉන්නවද කියන එක හොයාගන්න සත්භාවයෙන් ඔබතුමා හරි දන්න තොරතුරු ටික ලබා දීම සුදුසු නොවේද? මේක අපි නිශ්චිත ඉලක්ක හොයාගෙන මේ වුන්ව වරදිකාරයන් කරන්නයි කියලා අපි කරන්නේ නැහැ මේක. නිවැරදිකාරයන්ව මුදා හරින්නට ඕන ඇත්තටම වග කිව යුතු අය වග කියන්නට. හිටපු ජනාධිපතිතුමා පත් කරපු ජනාධිපති කොමිෂන් වාර්තා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා පත් කරපු වාර්තා තියෙනවා. එකක්වත් පාර්ලිමේන්තුවට එවන්නේ. වැරදීනේ ඔබතුමා කියන්නේ. කලින් ජනාධිපති කොමිෂන් වාර්තා ගණනාවක් තිබ්බා. අපි පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ දුරකථනයේ කතා කරුවා දෙන්න බෑ කියලා කියනවා. විපක්ෂ නායකතුමා වරදිකාරය කරපු කොමිෂන් වාර්තාවද? ඕනෑම කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට ඉල්ලලා අපි ඉදිරිපත් කරමු. වතු කම් කරු ටිකේ උදේ ආයමාට වැඩට යන්න ඕනේ. වැඩ ඉවර වෙන්නේ අවස පාට. එතන අවස පායින් පස්සේ යනකොට ගරමුතුන ඒ හොස්පිටල් එක වහලා. මේ සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට අපි කටයුතු කරනවා. පවතින රෝහල් වලට වෛද්‍යවරු දෙන්නෙක් දාන්න පුළුවන් නම් හොඳයි. හැබැයි වෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 5ක් විතර යනවා. වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයක් ලංකාවේ තියෙනවා. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දේශපාලන චෝදනා මත සිර දඬුවම් ලැබූ සිරකරුවන් කිසිවකුත් මේ වන විට ශ්‍රී ලංකා බන්ධනාගාර ආයතනයෙහි රඳවා නැත. නීතිඥ හිජාස් ඉස්පුල්ලා අලුත් කඩේ උසාවියේ හිටපු දක්ෂතම නීතිඥවරේ. චෝදනා නැහැ. අපදෙන්න කියන විතරයි අපි ඉල්ලන්නේ ගරු අධික නැමැතුමාගේ. හිජාස් ඉස්පුල්ලා කියන පුද්ගලයා ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සස්වාදී සමග තුන් වතාවක් දුරකථනයෙන් කතා කරලා තියෙනවා. පෝල් ඔෆ් යුනිටි කියන ඒ පාසලක් පවත්වාගෙන තියෙනවා. ඒ පාසලේ දේශන පවත්වලා තියෙන්නේ සහරා. මම අහන්නේ දැන් ඔබතුමා අධිකරණයට ඉදිරිපත් කරන තමයි ඒ තොරතුරු සොයාගෙන යන්නේ. අපේ රටේ පාලකයෝ විදේශගත ශ්‍රී ලාංකිකයන් තමගේ කුප්‍රකට ව්‍යාපාරිකයන්ට ජාවාරම බවට පත් කරලා දීලා තිබෙනවා. කාන්තාවක් එක ප්‍රකාශන පත් කරලා තිබෙනවා. මට සල්ලි නැහැ එන්න සල්ලි හොයාගන්න හිත සිත මට කරන්න සිද්ධ වෙන්නේ බංගලිකාරකෙක් ගිහලා බුදිය ගන්න කියලා. තමුනාසල රටේ පාලකයෝ මඩ පෙරදිග සහ අතුරු තැන්වල ඉඳලා එන සහෝදර සහෝදරියන් 60,000කට වැඩි ප්‍රමාණයක් ලංකාවට අපි ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ඒ ඇයට PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලංකා රජයෙන් නොමිලේ ඉදු කරන බව මේ වෙලාවේ සඳහන් කර මේ ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම සඳහා මැදිහත් වෙන අය ඉන්නවා. ටිකට් එකේ මුදලත් PCR අවස්ථා දෙකකදි කිරීම සඳහා රුපියල් 16,000ක මුදලත් නිරෝධායනය සඳහා 1,05,000ක් අය කරනවා. එහෙම පැකේජ් එකක් කරා තමයි මේ අය ගෙන්නගන්නේ. නීති රාමුවෙන් පිට ප්‍රශ්න විසඳන්න හදන ඊයේ වොෂින්ටන් නුවර සිදුවීම් දැක්කහම අපිත් පාඩමක් ඉගෙන ගන්නට ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත ක්‍රමයකට ඇතිවෙන අභියෝග ගැන අපිත් ඒකෙන් පාඩමක් ඉගෙන ගත යුතුයි. මට මේ ආණ්ඩුවේ වැඩ දකින විට මට මතක් වෙන්නේ රජතුමාට සුදු හකුරු දුන්න කතාව. උඩට සුදු උඩවියන් බිමට පාවඩෙල්ල හදන නිසා හකුරුත් සුදු වෙන බවයි කියලා තමයි රජතුමාව රැවට්ටුවේ. රජතුමා ගිහින් බැලුවම තමයි ඇක්කේ කොච්චර අපිරිසිදුවටද හකුරු හදන්නේ කියලා. ඇයි බොරු කිව්වේ කියලා ඇහුවාම හකුරු හදන මිනිහා කිව්වා රජතුමනි කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා තමයි කිව්වේ. මේ ආණ්ඩුවෙත් හකුරු හදන්න රජතුමා රැවට්ටුවා වගේ තමයි 69,00,000 ජනතාව රැවට්ටුවේ. යම් අයට මේ රට ඉදිරියට යනකොට ලොකු කම්පාවක් ඇති වෙනවා. ඒ කම්පාව ඇති වෙලා ඊට පස්සේ කෑකෝ ගහනවා. අපි එයාට කියනවා කෑකෝ ගහලා වැඩක් නැහැ. අපි මේ රට ලස්සනට ගෙනියනවා. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා 2020 දී අපිට දැවැන්ත පසුබෑමකට මුහුණ දෙන්න වෙයි කියලා. අපි දැක්ක කොවිඩ් වසංගතයෙන් අපිට තිබිච්ච ප්‍රශ්න. අපේ රටේ අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 10කට අපිට වැඩි වෙලා තියෙනවා. අපි හුඟක් කියලා හිතාගෙන හිටිය හුඟක් අඩු වෙයි කියලා. එහෙම වුණේ නැහැ. වෙළඳ පරතරය අපිට පුළුවන් වුණා ඇමරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා පවත්වාගෙන යන්න. යුක්‍රේනියා 9/11 ප්‍රහාරයේ තමයි මේ කොවිඩ් දෙවන රැවුල ආරම්භ කරේ. එහෙම තියෙද්දි තමයි දහස් ගණනක් යුක්‍රේන ජාතිකයන් ලංකාවට ගෙනල්ලා 7-5ක ආදායමක් නැතුව අපේ රටේ සංචාර කර්මාන්තය අපේ රට අනතුරට පත් කරන්නේ. මේකෙන් සංචාර කර්මාන්තය වර්ධනය වෙන්නේ නැහැ. එක දවසකට රුපියල් කෝටියක් වෙනුවෙන් අපේ රටේ ගැඹුරුම වරාය ඉන්දියාවට දෙන්න පින්පත් සකස් කරන ඊයේ අගමැතිතුමා අමූලික බොරුවක් කිව්වේ. මම කියනවා අද මේ ගිහිලා කරන සාකච්ඡාවෙත් මම කිව්වා එමෙතුන්ට පුළුවන් නම් මේකට විරුද්ධ වෙන්න කියලා. අනිවාර්යයෙන්ම මේක ලබා දෙන්න තමයි ඒගොල්ලෝ යන්නේ ඉන්දියාවේ සමාගම ඉස්ලාමයකට.
ප්‍රජාතන්ත්‍රවාදී ගරුකරන රටක බලය එක් පුද්ගලයෙකු විසින් භාවිත කරනවා නම් එය වඩාත් භයානක තත්වයක් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 20වැනි සංශෝධනය ගෙනවට පස්සේ මේ රටේ විවිධ වෙනස්කම් අපි දැක්කා. ඒ වගේම මෑත කාලීනව අපි දැක්කා ඇති වෙන සමහර සිද්ධීන් තුළ ඒ සිද්ධීන් පොදුවේ රටේ ජනතාවගේ යහපත සඳහා නෙමෙයි යම් යම් අයගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කරන ආකාරය අපි බොහොම කනගාටුවෙන් බලා උන්නා. එවාගෙම ප්‍රජාතන්ත්‍රවාදයේ ගරුකරන රටක ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා ලොකු පිපාසයක් තියෙන රටක මේ විදියට තමන් ලැබුවේ අධි බලතල තමන් සඳහා පාවිච්චි කරනවා නම් එක් පුද්ගලයෙක් විසින් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඒ පුද්ගලයා වටේන කීප දෙනෙක් විසින් පාවිච්චි කරනවා නම් දකින්නේ ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා නිසා මේක අපි දකින්නේ භයානක තත්ත්වයක් එවාගෙම ශෝචනීය තත්ත්වයක් දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ විසින් සුවගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් කෝටි 13,000ක් බවයි ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ. දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගු මද්ද්‍රව්‍ය විනාශක අංශය විසින් සොයාගෙන තිබෙනවා. දහට දහසකින් යුතු මෙම මත්පෙති තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වා ඇති අතර එම මත්පෙති තොගය කිලෝ 9ක බරකින් යුක්ත වනවා. එමෙන්ම මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි 13,000ක් පමණ වන බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ. මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබුණු පාර්සල් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කර තිබූ විමර්ශනයකදී මෙම මත්පෙති තොගය හමුව තිබෙනවා. අද දින ශ්‍රී ලංකා රේගුව යටතේ විශාල කාර්යභාරයක් ඉටු කරන මැදම තැපල් හොමාරු අංශයේ මගින් මේවන තෙක් සොයාගෙන තිබෙන විශාලතම මත්පෙති එක්ස්ටසි නම් ව්‍යවහාරික නාමයෙන් භාවිතා කරන මත්පෙති තොගයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මේ තොගේ නිදහස් වුණා නම් මෙයින් විශාල බලපෑමක් ඇති වෙන්න තිබුණා. මත්පෙති වල බර ප්‍රමාණය කිලෝ 9ක් මෙහි වටිනාකම රුපියල් කෝටි 13,000ක්. මේ අතර මේත් සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හොමාරු කිරීමට තැත් කළ මත්කොළ තොගයක්ද රේගුව විසින් සිය බහරයට ගෙන තිබෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් මහනුවර ප්‍රදේශයට ඇදහැරෙනු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වයේ හැමුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සහ රජ මාලිගාවේ ආරක්ෂාව සඳහා රජ දවසේ ඉදිකරන ලද දිය අඟලේ පැතිබැම්මේ මීටර 50ක පමණ කොටසක් කඩා වැටීමට ලක්ව තිබෙනවා. මෙලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට ඇති දිය අඟලේ කොටසක් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුකේතැන්න මහතාගේ නාවික හමුදා දිවියට වසර 36ක් සපිරීම නිමිත්තෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහනක් මහනුවර ශ්‍රී දළදා සමිඳුන් අභියසදී සහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. ඊයේ සවස 5:30ට පමණ වාද්දුව පොලිස් වසමේ පොතුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් වෑන් රථයක ගැටි බරපතල තුවාල සිදු වී තිබෙනවා. අදාළ කාන්තාව බරපතල තුවාල ලබා කළුතර දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙන අතර වෑන් රථයේ රියදුරු වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම පුවතත් සමගින් සියත රාත් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.